හයිගස් කටම දන්නන මේ චනලගේ මොඩයිසේෂන් දෙන්න දත්වට පත්වල තියෙන නිසාම අලු චනලයක් හදාගෙන යනවයිතම කටනම කලනුත් කිව්වා එතිම මේකරද වීඩියෝස් දානක අඩු කල තියන්නේ එකයි ම නිචනලෙ වීඩියෝස් දානක හිද මේ එන් වීඩියෝ තියන අලු චනල වීඩියක දාලා තින ගම ඩිස්ක්‍රපෂන එක ම ලික දාලා තියෙනවා ගිහිල්ල ටන්ඩාන්ගල ඒ චනලෙ සබස්්‍රයිප් කර ගන්න ඉට පස්ස තමයි ඒක තමයි දිරට ගොලන්ට මූවිස් බලන්න වෙන්නේ සබ්කරපුමගේ සෙට් කමෙන්ටයකුත් දාගෙන යන්න ඉතින් අද අපි බලන්න ලෑස්ස වෙලා ඉන්න වර්චින් ටෙරටරි කියන මූවි එක ඇති මේ මූවේ ගැන කතා කරන්නකොට එක් තරුණයකින් වෙති මේ තරුණයා කොහොමරි කැරකිලා වැටෙන්නේ කන්‍යාරාමයකට ඇති මේ කන්‍යාරාමේ ඉන්න සිිස්ටස්ලා මේ මනුස්්‍යාව දූෂණයට ලක් කරනවා මේක වෙනස්ම විදියේ කතාව කොල්ලෙක් තමයි මේ විදියට දූෂණයට ලක්වෙන්නේ අපි බලමු මූවේක මගේ අනික් චැනල් එකට ගිලා ටක්ගල සබස්ක්‍රයිබ් කරලා කමෙන්ටයකුත් දාලා මේ වැතරෙන මේ මූවේ එක බලන්න ඇති මේ මුූවේ අපිට සාට්ටකෙදින් පෙන්න එක් පුද්ගලයක ඇති මේ මනුසය පල්ලියක චිත්‍ර අඳමින් තමයි එන්න ඇති මෙතැදි මේ මනුස මෙම චිත්‍ර ඇඳ ඇඳ එන්න ඇතින් ඇඳ ඇඳ ඉන්නකොට මෙයා තැනගන්නවා කොහොමරි මෙයාට කාලෙකින් පඩි හම්බෙලා නැහැ ඒක නිසා මෙයා මෙහෙම පඩි ඉල්ලගන්න ඕනි කියලා මෙතනින් බැහල ඉවරවෙලානවා ෆාදගාවට ඉතින් ෆාදගාවට කියට පස්සේ මෙයා දකින ෆාදගේ මොකක්හරි අමුත්තත් තියෙනවා කියලා ඉතින් මෙයා ඊට පස්සේ ෆාදර කතා කරා මෙයා දැනගන්න ඇත්තන ෆාදේ වෙලාවෙදි මිය ගිහින් එන්නේ කියලා. ඉතින් මෙතෙන්දී මෙයා ෆාදර කතා කරලා මෙතෙන්දී අවසානදී සමුදෙනවා මෙයා මිය ගිහින් ඉන්නේ උනත් මෙයා දැනගන්න දැන් මෙයාට කිසිම මුදලක් හම්බෙන්නේ නැහැ කියලා. මෙයා මෙතෙන්දී මේ තිබිච්ච ඇඳුම් ටිකත් අරගෙන මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් මෙයා මෙහෙන් පිටත් වෙලා යන්නේ මේ ෆාදගේ ෆාද කෙනෙක් විදිහට අඳින ඇඳුම් ටිකත් මෙතනදි අරගෙනම තමයි. ඉතින් ඊට පස්සේ අපිට පේනවා මේ මූවි එකේ අනිත් පැත්තෙන් එක්තරා විදිහක හොරෙක්. ඉතින් මේ තරුණයෙක් මේ හොරා මෙතනදි පැනලා දුවන ගමන් තමයි ඉන්නේ. මේ හොරාගේ නම තමයි ලෝරෙන්සෝ කියලා කියන්නේ. ඉතින් මෙයා මෙතනදි මෙහෙම දුවගෙන දුවගෙන යනවා. ඉතින් අවසානයේදී මෙයා ඇත්තටම අපිට කියනවා මේ මනුස්සයා මොකටද දුවන්නේ කියලා. ඉතින් මේ මනුස්සයා ඔට්ටු දාන මනුස්සෙක්. ඔට්ටු දාලා මෙයා නිතරම ජයග්‍රහණය කරනවා. ඉතින් මෙතනදි අවසානයේදී මෙයා ඔට්ටු දාලා තියන්නේ කර්බීනෝ කියලා. ඉතින් පුද්ගලයක එක මේ පුද්ගල මේ ප්‍රදේශයේ වංශවත් මනුස්සයෙකුද. මේ මනුස්සයා වංශවත් නිසා මේ මනුස්සයාට මේ පරාජය දරාගන්න බැරුව තමයි මේ මනුස්සයව ඝාතනය කරන්න පිටිපස්සෙන් එන්නේ. ඉතින් මෙතනදි ලොරෙන්සෝට ලොරෙන්සෝගේ යාළුවෙක් හම්බෙනවා. ඉතින් මේ යාළුවා මෙතනදි මට අශ්වයක් ලෑස්ති කරලා දෙනවා මේ ප්‍රදේශයෙන් මෙතනදි ඔයා පලා යන්න මේ පැත්තට එන්නවත් එපා කියලා මෙතනදි කර්බිනෝගෙන් පලා යන්න මෙයාට අවස්ථාව ලබා දෙනවා. ඉතින් කර්බිනෝ මෙතනදි මේ නගරේ පුරාවට හොයන කොහොම වුණත් මෙතනදි කර්බිනෝට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ පුද්ගලයව හොයාගන්න. ඉතින් මෙයාගේ උත්සාහය අවසානයේ අපිට පේනවා මෙතනදි අසාර්ථක වෙනවා කියලා. ඊට පස්සේ අපිට පේනවා එතනින් අනිත් පැත්තෙන් මේ ප්‍රදේශය පිළිබඳ. ඉතින් මේ ප්‍රදේශයේ යම් කිසි වසංගත රෝග තත්ත්වයක් මේ ප්‍රදේශය පුරාවට පැතිර යනවා. ඉතින් මේ පැතිර යාමත් එක්ක මේ ප්‍රදේශයේ ඉන්න රජතුමාගේ සහ රජිනගේ ජීවිතත් මෙතනදී නැති වෙලා තියෙන. ඉතින් මෙතනදී අපිට පෙන්නවා දැන් රජිනේ තමයි පැම්පීනියා කුමරිය. ඉතින් මෙයා තාම විවාහ වෙලා නැහැ. අපිට පෙන්නවා මේ ගර්බිනෝ කියන මනුස්සයා මේ තරුණිය ගාවට ඇවිල්ලා කියනවා කියලා ඔයාගේ පියා මට විශාල ණයක් තිබ්බා. ඒක නිසා මට මේ හැමදේම අයිති වෙන්න ඕනි. එහෙම නැත්නම් ඔයාට වෙන්නේ මාත් එක්ක විවාහ වෙන්න කියලා. ඉතින් මෙතනදී පැම්පීනියා කුමරිය කියනවා ඒක කරන්න බෑ. මාව විවාහ කරගන්න එක් කුමාරයෙක් කෙනකන් තමයි මම බලාගෙන ඉන්නේ. ඒක නිසා අපිට පෙන්නනවා මෙතනදී මෙයා මේකට අකමැති වෙනවා කියලා. ඉතින් අර මෙයාව බඳින්නෙන්න කුමාරයාගේ නමත් මෙතනදී කියනවා. මෙයාගේ නම තමයි ඩිසර්වින්ස්කි කියලා කියන්නේ. ඉතින් අපිට පෙන්නනවා ඊට පස්සේ අනිත් පැත්තෙන් අර පුද්ගලයා පිටිපස්සේ තව දුරටත් හඹාගෙන යනවා කියලා කර්බිනෝ කුමාරයාගේ ඉන්න ඒ අතවැසියු ටික අර ලොරෙන්සෝ පස්සේ තවමත් පන්නගෙන යනවා. ඉතින් මෙයා යන්නේ එක තරා විදිහ ගම්බද ප්‍රදේශයකට. ඉතින් මෙතනදී මෙයාට හම් එක්තරා මනුස්සෙක් මලමිනියක් අරගෙන යනවා. ඉතින් මේ මනුස්සයාගෙන් අහනවා මේ කවුද මැරිලා ඉන්නේ කියලා. මෙතනදී කියනවා අර පින කන්‍යාරාමේ ඉඳපු උයන්පල්ලා තමයි මේ මිය ගිහින් ඉන්න කියලා. ඉතින් මෙතනදී ලොරෙන්සෝ තේරුම් ගන්න දැන් මේ කන්‍යාරාමේ උයන් පල්ලෙක් නැහැ කියලා. ඉතින් මෙයා කරන්නේ හැමිසරේ මේ කන්‍යාරාමේ පැත්තට යන්න ට්‍රයි කරන කොහොමනක් මෙතනදී කර්බිනෝ කුමාරයාගේ අර මිනිස්සු ටික මෙයා පිටිපස්සෙන් පන්නගෙනනවා. මෙයා කරන්නේ අන්තිමට ගහක් උඩට නගිනවා. ඉතින් ගහක් උඩ නැගලා මෙයා කොහොම හරි අපිට පෙන්නවා අවසානයේදී අර මිනිස්සු ටිකව මිස් කරලා යනවා කියලා. ඉතින් අන්තිමට මේ මිනිස්සු ටික මිස් වුණත් මෙයාව මෙතනදී මේ ගහ පල්ලට වැටිලා ඇත්තටම මේ කොල්ලට සිහිය නැති වෙනවා. ඉතින් කඩවසම් කොල්ලෙක් මේ කොල්ල දැන් බිමට
වැටලා ඉන්න ඉතින් අපිට පෙන්වනවා කාලය ගත වෙලා යන මෙතනට එනවා සිස්ටර්ස්ලා හතර දෙනෙක්. ඉතින් මේ හතර දෙනා ඇවිල්ලා මේ කොල්ලව දකිනවා. ඉතින් ලොරෙන්සෝ දැකලා මේ සිස්ටර්ස්ලට පිස්සු හැදෙනවා. මොකද මෙච්චර ලස්සන කොල්ලෙක් ඒගොල්ලෝ සෑහෙන්න කාලෙකින් තමයි මෙයාලා දැකලා තියෙන. ඉතින් මෙයාව අරගෙන යනවා මේ කන්‍යාරාමයට එක්කන් ගිහිල්ලා. ඉතින් මෙතනදී අපිට පෙන්වනවා මේ සිස්ටර්ස්ලා මෙයාට නිදි කියලා හිතාගෙන මෙයාට සිහිය නැහැ කියලා හිතාගෙන මේ කොල්ලව අතපත ගන්න. ඉතින් මේ කොල්ලරත් හොඳ චාන්ස් එකනේ. ඉතින් මේ යකත් ඉන්නවා. ඉතින් කපටිකමඩ ෂේප් එකේ නොදෙනවා වගේ. ඉතින් මෙතනදී මේගොල්ලෝ මේ කොල්ලට කිස් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ කොහොම හරි ලොරෙන්සෝ හදන්නේ මෙතනදී එයාට කතා කරන්නත් බෑ ඇහෙන්නෙත් නැහැ කියලා මේ කට්ටියට කොහොම හරි ඒත්තු ගන්නලා අවසානයේදී මෙතනදී උයන් පල්ලගේ රාජකාරියට මෙයාට මෙතනද සෙට් වෙන්න තමයි අවස්ථාව ආසාව ඇවිල්ලා තියෙන. ඉතින් කොහොම වුණත් මෙතනදී ප්‍රධාන පාලිකාවත් එනවා. පාලිකාවත් ඇවිල්ලා අන්තිමට මේ ලොරෙන්සෝව අරගන්නවා මෙතන රාජකාරිවලට. ඉතින් ලොරෙන්සෝ එක දවසක් නානා ඉන්නකොට මෙතනට එනවා කන්‍යාවියෝ දෙන්නෙක්. ඉතින් දෙන්නෙක් ඇවිල්ලා මෙතනදී අපිට පෙන්නවා ලොරෙන්සෝ ගාවට ගිහිල්ලා මේ කන්‍යාවගේ 64 මායම් ටික කුද්දාලා මෙතනදී මේ කොල්ලවත් අඳගෙන අවුරු පෙන්නවා. ඉතින් අපි නිතරම කියන්නේ කෙල්ලොංග දූෂණය කරනවා කියලා. ඉතින් ඇත්තටම බැලුවොත් ඔන්න කෙල්ලනේ කෙල්ලොත් කොල්ලොංග දූෂණය කරනවා. ඉතින් දැන් මෙතනදී මට නම් බයින්න එපා. ඉතින් මේ කොල්ලා මේ කෙල්ලෝ දෙන්න දූෂණයට ලක් කරනවා. ඉතින් මේක හරි භයානක තත්ත්වයක්. මේක බලන් ඉන්න කොල්ලෝ ටික අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කෙල්ලොන්ට පොඩි තගත්තාලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නවා මෙතනදී මේගොල්ලෝ කාමකව හැසිරෙන. ඉතින් කාමකව හැසිරලා මෙතනදී මේ කොල්ලත් ඉන්නේ දැන් කතා කරන්නත් බෑ කිසිම දෙයක් ඇහෙන්නෙත් නැති ගන්නට. ඉතින් මෙතන ඉන්න මිනිස්සු දෙය කියන්නේ කන්‍යාවියොත් කැමති වෙනවා. මොකද මෙයාට මේ වෙන කිසිම දෙයක් එළියට කියන්න බැරි නිසා මේ අය ඒක පිළිබඳව සතුරු වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නවා අනිත් පැත්තෙන් පැම්පීනියා කුමාරිය. ඉතින් මේ කුමාරිකාවට මේ ප්‍රශ්න නිසා මෙතනදී මේ කුමාරිකාව තීරණය කරනවා මේ ඉන්න එයාගේ යාළුව දෙන්නට මේ රාජ්‍ය මාලිගාව බාර දීලා මෙතනින් පිටත් වෙලා ගිහිල්ලා අර කන්‍යාරාමයට යන්න. ඉතින් දැන් ලොරෙන්සෝ ඉන්න කන්‍යාරාමයට තමයි මේ පැම්පීනියා කුමරියත් එන්නේ. ඉතින් මේ කුමරිය එනවා මෙතනට ඇවිල්ලා අපිට පෙන්නවා මෙතනදී දුපු කන්‍යාවියෝ දෙන්නෙක් මෙතනදී ඇත්තටම මේ කුමාරිකාවට මෙහෙම ඇඳුමකුත් දාලා මෙයාවත් කන්‍යාවක් විදිහට සරසනවා කියලා අපිට පෙන්වන. ඉතින් අවසානයේ ෂෝල් එකක් දාලා මේ ලස්සන කෙල්ලගේ මූණත් වහන් ලෑස්ති වෙනකොට මෙයා දකිනවා මෙතන ඉන්න ලොරෙන්සෝ. ඉතින් කවුද කියලා අහනවා අර ලොරෙන්සෝ කියන්නේ. ඉතින් මෙතනදී මේ ඉන්න දෙන්න කියනවා ලොරෙන්සෝ කියන්නේ මෙතන ඉන්න උයන් පල්ලා කියලා. ඉතින් කොහොමනත් මේ ලොරෙන්සෝව දැකපු මේ පැම්පීනියා කුමරියට මෙයා පිළිබඳ ඇත්තටම අදවතේ ආදරයක් ඇති වෙනවා. සහ මෙයා මේ කොල්ල දිහා බොහොම ආදරෙන් බලාගෙන ඉන්නවා. ඉතින් කාලය ගත වෙලා යනවා. එක දවසක් මේ පැම්පීනියා කුමරිය දකිනවා මෙතන ඉන්න කන්‍යාවියක් එක අතින් අල්ලගෙන ලොරෙන්සෝ කැලේ පැත්තට දුවනවා කියලා. ඉතින් මෙතනදී මේ කෙල්ලට මෙතනදී හොඳටම ඊසියා හිතෙනවා. මොකද මෙයා දැන් හදවතින් පැම්පීනියා කුමරියට ආදරය කරනවා කියලා අපිට පෙන්නවා. ඉතින් මෙතනදී අපිට පෙන්නවා අනිත් පැත්තෙන් කුමාරිකාව බඳින්න ඉන්න කුමාරයා මේ රටට ඇවිත් ඉන්නවා. ඉතින් මෙතනදී අපිට පෙන්නවා ගර්බිනෝ හම්බෙනවා මේ මිනිස්සයාව. ඉතින් මෙතනදී මේ දෙන්න අතර ගැටුමක් ඇති වෙනවා. මෙතනදී පැම්පීනියා කුමාරිකාව මැරි කරන්න ඉන්නේ මම කියලා ගර්බිනෝ කියලා මේ කුමාරයාව මෙතනින් පන්නන්න තමයි හදන්නේ. කොහොමනත් මෙතනදී ගැටුමක් එකතු කරගන්න නැහැ මේ කුමාරයා. මෙතනදී කොහොමනත් ගර්බිනෝට ඒ අවස්ථාව දීලා මෙයා මෙතනින් පිටත් වෙලා යන්න ලෑස්ති වෙනවා. ඉතින් මෙතනදී එළියට ඇවිල්ලා මෙතනින් යන්න ලෑස්ති වෙනකොටම අපිට පේනවා පැම්පීනියා කුමාරිකාවගේ එක් පුද්ගලයෙක්. ඉතින් එයාට සේව කරන කෙනෙක් මෙතන ඉඳලා ලියුමක් දෙනවා කියලා මේ කුමාරයාට. ඉතින් මේ කුමාරයා මේ ලියුම බලනවා. මේ ලියුමේ තියෙන්නේ තාමත් මේ නගරේ පැම්පීනියා කුමාරිය ඉන්නවා ඔබ විවාහ කරගන්න බලාපොරොත්තු වෙන. ඒක නිසා ඔබ මේ ස්ථානෙට යන්න කියලා කන්‍යාරාමේ ඇඩ්‍රස් එක දෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පේනවා අනිත් පැත්තෙන් ඔන ලොරෙන්සෝ කියන ඒ අහිංසක කොල්ලා කාන්තාවන් ඇතින් දූෂණයට ලක් වෙන අහිංසක කොල්ලා. ඉතින් මෙතනට එන තවත් කන්‍යාවියෝ දෙන්නෙක් මේ ලොරෙන්සෝට කියනවා අපිටත් ඔයත් එක කාමුක එකතු වෙන්න ඕන කියලා. ඉතින් මෙතනදී මේ සිස්ටර්ස්ලා ඒ දේ කරනවට ඇත්තටම ලොරෙන්සෝ හරිම අකමැති වෙනවා. කොහොම වුණත් නෑ එහෙම නෙවෙයි. ඉතින් ඇත්තටම කොල්ලා කැමති වෙනවා වැඩේට. කොහොම වුණත් මේ කෙල්ලෝ දෙන්න අතිනොත් මෙතනදී මේ කොල්ලව දූෂණයට ලක් වෙනවා කියලා අපිට පෙන්නනවා. ඉතින් මේ දෙල්ලෝ කිසිම බයක් නැතුව මෙහෙම කරන්නේ මේ මනුස්සයට ඇහෙන්නෙත් නැති කතා කරන්නත් බැරි නිසා. ඉතින් අපිට පෙන්වන එක දවසක් මේ පැම්පීනියා කුමාරිය බලාගෙන ඉන්නවා මේ ප්‍රදේශයේ අර කොල්ලා වැඩ කර කර ඉන්නවා. ඉතින් මේක දිහා බලාගෙන ඉන්න පැම්පීනියා කුමාරිය කාවගේ මූණ පේන්නේ නැහැ. මෙතනදී මෙයා හිතනවා මොකක් හරි කරන්න ඕනේ කියලා. මෙයා යනවා ලොරෙන්සෝව හම්බෙන්න. ඉතින් ලොරෙන්සෝව හම්බෙන්න යන්නේ මෙයා ෂෝල් එකෙන් මූණ වහගෙන. මෙයා තව ෂෝල් එකකුත් අරගෙන ගිහිල්ලා මේ කොල්ලාගේ මූණේ ඒ කියන්නේ ඇස් දෙක
වැහෙන විදිහට ෂෝල් එකෙන් බැඳලා මෙයා මෙතනදී අපිට පේනවා හොඳටම කිස් එකක් දෙනවා කියලා. ඉතින් මේ කිස් එක මෙයාට හොඳටම දැනෙනවා. ඒ කියන්නේ ලොරෙන්සෝට ජීවිතේ හම්බෙච්ච හැම කිස් එකටම වඩා මේ කිස් එක හරි විශේෂයි කියලා ලොරෙන්සෝගේ හදවත මෙතනදී දැනෙනවා. හරි අමුත්තක්. හැබැයි මේ ලොරෙන්සෝ දන්නේ නැහැ මෙයාට කිස් කරේ තාමත් පැම්පිනියා කුමාරිකාව කියලා. ඉතින් මෙතනදී අවසානයේදී අපිට පේනවා දැන් පැම්පිනියා කුමාරිකාවට යන්නේ කාලය ඇවිල්ලා තියෙන්නේ. මෙයා මෙතනින් පිටත් වෙලා නැවතත් මාලිගාවට යන්න සූදානම් වෙනවා. හැබැයි මෙයා මෙතනදී කරන්නේ මෙයා ගිහිල්ලා කියනවා මේ ඉන්න ප්‍රධාන පාලිකාවට මේ ලොරෙන්සෝ කියලා කියන්නේ ඇහෙන්නේවත් නැති පේන්නේවත් නැති දකින්නවත් බැරි ඉන්නේ මේ යකාට හොද්දට හැම දෙයක්ම වැඩ කරනවා. ඒක නිසා මෙහෙ තියාගන්න එපා කියලා ගින්නක් දීලා තමයි මේ කෙල්ල එලියට බහින්නේ. ඉතින් මෙතනින් එලියට බහලා මෙයා එක්කයි යනකොට මෙයාගේ ට්‍රයි එක තමයි මේ ලොරෙන්සෝවත් මෙයාගේ මාලිගාවට අරගෙන යන්නේ. ඉතින් වැඩේ සක්සස් වෙනවා. කොහොම හරි අවසානයේදී ලොරෙන්සෝව පන්නලා මේ ලොරෙන්සෝව පැම්පිනියා කුමාරිය රජ මාලිගාවට අරගෙන යනවා. ඉතින් අරගෙන ගිහිල්ලා අපිට වෙන ඒ අතරතුර අනිත් පැත්තෙන් මෙතනදී අර කුමාරයා. ඉතින් මෙයා කුමාරයා යනවා පැම්පිනියා කුමාරිකාව හොයාගෙන. එක තැනකදී මේ කුමාරයා දකිනවා එක්කෙනෙක් නනා ඉන්නවා කියලා. ඉතින් මෙතනදී නනා ඉන්නකොට මෙතනදී මේ කුමාරයාගෙන් අහනවා පැම්පිනියා කුමාරිය මං හොයාගෙන යන්නේ යා දන්නවද කියලා. ඉතින් මෙතනදී මේ කෙල්ල කියනවා ඇත්තට පැම්පිනියා කුමාරිකාව නෙමෙයි මෙයා. හැබැයි මෙයා මේ වෙලාවේදී කියනවා මම තමයි පැම්පිනියා කුමාරිකාව කියලා. ඉතින් මෙතනදී මෙයා ඇත්තම මේ කෙල්ලත් ලස්සන මෙයා ආදරෙන් බැඳෙනවා මේ කුමාරිකාවත් එක් කුමාරිකාව කියපු කෙල්ලත් එක්ක. ඉතින් මෙතනදී අපිට පේනවා නිර්වාතින්ම මේ කෙල්ල එළියට බහිනවා. ඉතින් කොහොමවත් කුමාරයෙක්ගෙත් ඉතින් හැංගීම් කියලා ඇතිනේ. ඉතින් ඒවත් මොන මොන හරි ඉතින් වෙන්නේ නැති ඒවා ඕගොල්ලන්ට වැඩක් නැහැ. ඊට පස්සේ මේ සීන් එක හොම් යනවා. ඉතින් අනික් කුමාරිකාව කියන්නේ පැම්පිනියා කුමාරිකාව සහ ලොරෙන්සෝ එනවා මාලිගාවට. මාලිගාවට ඇවිල්ලා මේ කට්ටිය එදා දවසේ කෑම ගන්න ගමන් ඉන්නකොට අපිට පේනවා මෙතනට එනවා කියලා ගර්බිනෝ කියන මිනිස්සු. ඉතින් ගර්බිනෝ කියන මිනිස්සු මෙතනට එද්දී අපිට පේනන දෙයක් තමයි මෙයාට දැන් කොහොම හරි අල්ල ගන්නත් උමනා වෙලා තියෙන ලොරෙන්සෝ. මෙයා දැකපු ගමන් මෙයාට හොඳටම කියෙන් තියනවා මෙතනදී ලොරෙන්සෝට පහර දීලා මරන්න තමයි හදන්නේ. මෙතනදී පැම්පිනියා කුමාරිකාව කියනවා ලොරෙන්සෝ නිදහස් කරන්න මම ඔයා විවාහ කරගන්නම් කියලා. ඉතින් කොහොමද මේ මනුස්සයට තෝන්ලා තියෙන මේ මාලිගාව අල්ලගන්න මේ මනුස්සයා මෙතනදී කැමති වෙනවා ඒ දේට. ඉතින් මෙතනදී කොහොම හරි අන්තිමට මේ ලොරෙන්සෝව හිරගෙදරට දානවා මේ පැම්පිනියා කුමාරිකාව මෙයා විවාහ කරගන්නම් කිව්වා. ඉතින් හිරගෙදරට දැම්මත් මෙතනදී ඊළඟ දවසේ කියනවා පැම්පිනියා කුමාරිකාව එයාව හිරෙන් එළියට ගන්න මම ඔයාව හෙටම කසාද බඳින්නම් කියලා. ඕන වැඩේ සක්සස් වෙනවා. ඉතින් මේ මනුස්සයා ලොරෙන්සෝව මෙතනින් එළියට දානදී විවාහයට අවශ්‍ය හැමදේම සූදානම් කරන්නත් මෙයා පූජකයෙක් හොයාගෙන යනවා. ඉතින් මෙතනදී පූජකයා විදිහට හම්බෙන්නේ අර කලින් පල්ලියේ තින්තගක හිටපු හොරා. ඉතින් මේ හොරා තමයි පූජකෙක් විදිහට මෙතනට එන්නේ. ඉතින් මේ විවාහයට සියලුම දේ සූදානම්. ඊට කලින් චාරිත්‍රාක් මේගොල්ලෝ කරනවා. මේගොල්ලෝගේ පව් සෝද ගන්නවා කියලා කරපු පව් මෙතනදී කියනවා. ඉතින් අර හොර පූජකයාට මෙතනදී කොහොම හරි මේ පැම්පිනියා කුමාරිකාව සල්ලි දීලා කියනවා මට මේ මිනිහයා විවාහ කරගන්න අවශ්‍ය නැහැ. මට උදව් කරන්න. මම කැමති ලොරෙන්සෝව කසාද බඳින්න කියලා. ඉතින් මෙතනදී අපිට වෙන්නවා මේ ගර්බිනොත් මේ හොරාව දන්නවා. ඉතින් මේගොල්ලෝ හොර සීන් එකේ ඉන්න කට්ටියෙන්ද හැබැයි මෙයාට එක පාට මතක් වෙන්නේ මේ ඉන්නේ යාමයි කියලා. ඉතින් මේ පූජකයා අම්මෝ කියලා මෙතනදී වැඩේ ෂේප් වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මෙහෙම කාලය ගත වෙලා යනවා. විවාහ දවසත් ළඟ වෙනවා. ඉතින් අපිට පේනවා අනිත් පැත්තෙන් කොහොම හරි මෙතනදී මේ ලොරෙන්සෝව කැලයක් මැද්දට ගෙනල්ලා ගර්බිනෝගේ මිනිස්සු කරන්න හදනේ මරණක. හැබැයි මෙතනදී මේ ෆයිට් එක යන අතරතුරේදී මෙතනට එනවා අර කුමාරයාත්. ඉතින් කුමාරයාත් ඇවිල්ලා මෙතනදී මේ අහනවා මේ ලොරෙන්සෝගෙන් ඇයි මෙහෙම ප්‍රශ්නයක් වුණේ කියලා. ඉතින් විස්තර ටික කතා වෙලා අන්තිමට අපිට පෙන්නවා මේ දෙන්නත් එකම එනවා කියලා මේ මාලිගාවට. ඉතින් මාලිගාව ඇතුළේ විවාහය සිද්ධ වෙන ගමන් තියෙන්නේ හොර කපුවා මේ වැඩේ ඇදගෙන යනවා. ඉතින් කොහොමුණත් මෙතනදී අපිට පේනවා මේ ඇත්තට මේ දේ හරියටම වෙන්නේ නැහැ කියලා. මෙතනදී මෙතනට එනවා අවසානදී අර කුමාරයා සහ මෙතනට ලොරෙන්සෝ දෙන්නම ඇවිල්ලා මෙතනදී ලොකු ෆයිට් එකක් යනවා. ඉතින් මේ ෆයිට් එකේදී අවසානයේදී අපිට පෙන්නවා මේ ෆයිට් එකෙන් අන්තිමට ගර්බිනෝ පරාජයට පත් වෙනවා. ගර්බිනෝ වළිඳකට වැටිලා මෙතනදී මිය යනවා කියලා. ඉතින් මෙතනදී අවසානදී අර කුමාරයා කියනවා මෙතනදී ලොරෙන්සෝත් ඉදිද්දිම මං ඔයා විවාහ කරගන්න ආවි කියලා පැම්පිනියා කුමාරිකාවට. ඉතින් මෙතෙන් පැම්පිනියා කුමාරිකාව මෙයාගේ මූණ විවෘත කරනවා. හැබැයි මෙයා කියනවා ඇත්තටම ඔයානේ මේ පැම්පිනියා කුමාරිකාව වෙන කෙනෙක් කියලා. කොහොමවත් මෙතෙන් පැම්පිනියා කුමාරිකාවට පිටිපස්සෙන් අපිට පේනවා එයාගේ යාළුවා තමයි දා නනා ඉඳලා තියෙන්නේ. ඉතින් එයා මෙතෙන්ට එනවා. කොහොමවත් ඇත්තටම මෙතෙන්දී මේ කුමාරයා පැම්පිනියා කුමාරිකාවට මොකුත්ම කියන්නේ නැහැ. හැබැයි කෙලින්ම මෙයා දුවලා යනවා මෙයාගේ යාළුවගාවට කියලා. එතනදී කිස් එකක් දෙනවා. අවසානයේදී අපිට පේනනවා මේ ලොරෙන්සෝ සහ පැම්පිනියා කුමාරිකාව දෙන්න ළඟට ගිහිල්ලා කතා කර කර ඉන්නවා. මෙතෙන්දී පැම්පිනියා
ලවිනිය කියන මංවාට ආදරය කියලා කොහො මොනත් අවසන්දි ලොරෙන්සෝ කියනව බැහැ මට පල්ලි දෙක් කෙනෙ කිස්සෙක් දුන මගේ කිස්සෙක දීපු ෙනටම තාමත් ආදරේ මං යව හොයාගෙන යනවා කෙනෙති පැම්පිණිය කුමාරිකා මෙතන්ති කියනවා හරිවා යන්න ප්‍රශ්නයක් නැහැ මේ කිස්සෙක අරගෙන යන්න කියලා ති මෙතන්දි පැපිණිය කුමාරිකාව ලොරෙන්සෝට කිස්සෙකත්තිෙනවා ලොරෙන්සෝ කිස්සකෙන් දැනගන්නවා ඇත්තර මේ පැම්පිණිය කුමාරිකාව තමයි මෙයාට හොරෙන් මෙදා දක්සිති කිස්සෙක දුන්නේ කියලා තිගේ විදිර තමයි මේ මූවීක ඉවරවෙන්නේ මං හිතනවා ඔගොල මේ මූවෙක් ගොඩක් එන්ජෝය කරන්න ඇති කියලා එහම පොඩිල්ලිමක් කර ඔගොලන්ට මගේ මේ චැනල්ල එක බෑන් වීගෙන යන නිසා කෙලිම අනි පැතර කියල මගේ අනික් චැනලකට සබස්ක්‍රයිබ් කරන්න ඔන්න උඩ තියෙන දාලා තින වීඩියෝෙන් ඔගොලොන්ට පුළුවන් වීඩියෝ එක ක්ලික් කරම කෙලිම ඒ චැනල්ලෙට යන්නේ චැනලෙට කියලා සබස්ක්‍රයිබ් කළ ටංගලත් දිගට මයිත එකතු වෙලා ඉන්න.